සුබ දවසක්. අයිබෝන් කියලා පිළිගන්නවා SLDUK YouTube channel එකට. අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ UK වල තියෙන තොරතුරක් සම්බන්ධයෙන්. මේ තොරතුර ගැන ඇත්තටම කාලෙක ඉඳලා ගොඩක් දෙනෙක් අහනවා. ඉතින් මම මේක ඔයගලන්ට විශේෂයෙන්ම අරගෙන ආවේ නැත්තේ. ඉතින් මේක සාමාන්‍ය පොදු දෙයක් නිසා නමුත් ගොඩක් දෙන අහන නිසා අද දවසේ මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි UK වල ඔයගලන්ට මයිග්‍රේට් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතින් ඔයගලට අනිවාර්යයෙන්ම අහන්න දකින්න ලැබෙන ඔයගොල්ලෝ දැනගත්ත කාරණාවක් වෙන මේ IHS කියන දේ. IHS ඒ කියන්නේ Immigration Health Surcharge කියන දේ ගැන අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගොඩක් අය මේක හිසර දෙයක්. මේක ගැන හරියටම දන්නේ නැහැ. මොකද්ද මේක? කොහොමද කරන්නේ? කොහෙන්ද ගෙවන්නේ? මේ මොනවටද මේක ගෙවන්නේ? මේ ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් අද බලමු එහෙනම් ඔයගලන්ගේ මේ ප්‍රශ්න ටිකට පිළිතුරු ලැබෙයිද වීඩියෝ එකෙන් කියලා. හැමදේටම කලින් මතක් කරනවා ඉතින් SLDUK channel එක subscribe කරලා තියාගත්තොත් නම් මේ වගේ තොරතුරු ගොඩක් ඔයගලන්ට ඉස්සරහටත් අනිවාර්යයෙන්ම බලන්න පුළුවන් සහ මීට කලින් ගොඩක් වීඩියෝ කරලා තිනවා. ඉතින් මම 500 කට වඩා වීඩියෝ කරලා තිනවා. ඉතින් ඔයගලන්ට ඒව හරහා අවශ්‍ය තොරතුරු දැනගන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි වැඩිලා ගන්නේ නැතුව කතා කරමු මේ UK වල IHS කියන්නේ මොකද්ද කියලා. හරි. මොකද්ද මේ IHS කියලා කියන්නේ? IHS කියන එකේ full form එක වෙන්නේ Immigration Health Surcharge කියන දේ. සරලවම කිව්වොත් එහෙම ඔයගලන්ට UK වලට පිට රටක ඉඳලා කවුරු හරි පැමිණෙනවා නම් ඒ UK වලට පැමිණෙන පුද්ගලයාට ගෙවන්න තියෙන රක්ෂණාවරණයක් වගේ දෙයක් කියලා කිව්වොත් නිවැරදි. මේ රක්ෂණාවරණය හැබැයි ඇත්තටම ඔයගලන්ගේ සෞඛ්‍ය පැත්තට තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයගලන්ගේ මොනවා හරි මෙඩිකල් ඉමර්ජන්සි එකකට අවශ්‍ය වෙන නැත්නම් ඔයගලන්ට බෙහෙත් ලබා ගන්න අවශ්‍ය වෙන ඉන්ෂුරන්ස් එකක් වගේ දෙයක් තමයි මේ හෙල්ත් සර්චාර්ජ් එක කියලා කියන්නේ. හැබැයි මේක ඇත්තටම ඔයගොල්ලෝ NHS එක හරහා ඔයගලන්ගේ මෙඩිකල් දේවල් හදා ගන්න නැත්නම් ඒ ට්‍රීට්මන්ට් ගන්න බලාපොරොත්තු වෙනවා නම් තමයි මේ මුදල ඔයගලන්ට ගෙවන්න තියෙන්නේ. NHS කියන්නේ UK වල තියෙන National Health Service එක. ඉතින් ඒ කියන්නේ ලංකාවේ රජයේ රෝහල් වගේ දෙයක්. ඉතින් එතකොට ඔයගලන්ට ඒ හරහා මේ සර්විස් එක ෆ්‍රී ලබා ගන්න අවශ්‍යයි නම් මෙතනදි මේ හෙල්ත් සර්චාර්ජ් එක ඔයගොල්ලෝ ගෙවලා තියෙන්න ඕනේ. ඉතින් මේ IHS කියන දේ ඇත්තටම හැමෝටම ගෙවන්නත් නැහැ. ඒක ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැති පිරිසකුත් ඉන්නවා. ඒ අතර ප්‍රධාන වෙන පිරිසක් තමයි මේ EE එහෙම නැත්නම් EEA කියන කට්ටිය. කියන්නේ යුරෝපා සංගමය සහ යුරෝපියන් එකොනොමික් ඒරියා එකේ ඇතුළත් කවුරු හරි මේ UK වලට එනවා නම් එයාලා මේ හෙල්ත් සර්චාර්ජ් එක ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අනිත් ප්‍රධාන කට්ටිය තමයි ILR එක. ඒ කියන්නේ indefinite leave to remain කියන එක. UK වල PR කියලා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්න දේ. ඉතින් ඒක ලබාගෙන හෝ ඒක ලබා ගන්න ඇප්ලිකේෂන් දාලා තියෙන අයට මේ හෙල්ත් සර්චාර්ජ් එක අවශ්‍ය වෙන්නේ නැහැ. තවත් ප්‍රධාන කොටස් කීපයක් ඉන්නවා. මෙතනින් වැදගත්ම කොටස් දෙකක් ගැන මම කතා කරා නම් අනිත් ඒවා ලොකුවට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ අපිට. හැබැයි මෙතනදී ඔයගලන්ට ඊග කතා කරන ප්‍රධාන දේවල් වලින් එකක් නම් අනිවාර්යයෙන්ම මේ දවස්වල ලංකාවෙන් UK වලට වැඩි වශයෙන් යන අය කොටසක් ඉන්නවා. ඒගොල්ලන්ට වැදගත් ඒ. මම කියන්නම් ඒ කවුද කියලා. ඉතින් ඊළඟ දේ තමයි එතකොට විසිට් වීසා. UK වලට මාස 6ක කාලයකට හෝ ඊට අඩු කාලයකට ඔයගොල්ලෝ විසිට් වීසා ලබා ගන්නවා නම් ඔයාලට මේ හෙල්ත් සර්චාර්ජ් එක එහෙම නැත්නම් IHS එක ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඊට වඩා වැඩි කාලයකට ඔයගොල්ලෝ විසිට් වීසා ලබා ගන්නවා නම් ඔයගොල්ලන්ට ගෙවන්න සිද්ධ වෙනවා. ගොඩක් දුරට සාමාන්‍යයෙන් UK වල ඔයගොල්ලෝ මාස 6ක එක දිගට රැඳී ඉන්න පුළුවන්. ඊට පස්සේ ගිහිල්ලා නැවත එන්න ඕනේ. ඉතින් ඊළඟ මම කතා කරන්න යන්නේ දැන් ඔය කොටස් තුන ඇරුණාම හතරෙන්ට මේකේ ලොකුම වාසිය ලබා ගන්න කට්ටිය. ඒ තමයි මේ දවස්වල ජනප්‍රියම නර්සින් කියන වෘත්තිය. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ලංකාවෙන් අති විශාල පිරිසක් මේ වෙනකොට UK වලට හෙද වෘත්තිය සඳහා ගිහිල්ලා තියෙනවා. මේ වෙනකොට තවත් ලොකු පිරිසක් ඒ සඳහා උත්සාහ කරනවා. ඉතින් මේ අයට මේ IHS එක ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ NHS වලට ජොයින් වෙනවා නම් ඔයගොල්ලන්ට මේ කිසිම IHS fee එකක් ගෙවන්න නැහැ. සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට නොමිලේ ඒකට යන්න අවස්ථාවක් තියෙනවා. එහෙම නැතිනම් ඔයගොල්ලන්ට ගෙවලා ඔයාලගේ එම්ප්ලොයර් හරහා ඒක රිෆන්ඩ් කරගන්න හැකියාවක් තියෙනවා. ගොඩක් දුරට ඔයගොල්ලෝ ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම ඔයාලගේ එම්ප්ලොයර් එහෙම නැත්නම් NHS ට්‍රස්ට් එක ඔයාට මේ දේවල් කවර් කරනවා. ගොඩක් වෙලාවට ඔයාගේ ඩිපෙන්ඩන්ට්ලට චයිල්ඩ්ලටත් මේගොල්ලෝ ඒ කවර් එක ලබා දෙනවා. ඉතින් ඒක ගොඩක් ලොකු බෙනිෆිට් එකක් වෙනවා. මොකද සාමාන්‍යයෙන් ගත්තාම දැන් අලුත් වෙලා තියෙන ප්‍රයිසස් උත් එක්ක ගොඩක් ලොකු මුදලක් ලංකාවේ මුදලින් කන්වර්ට් කරනකොට ඔයගලන්ට ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ මුදල මෙතනින් කට් වෙනවා කියන්නේ ගොඩක් ලොකු වාසියක්. මම ඉස්සරහට කතා කරන්නම් කොච්චර මුදලක් ඔයගලන්ට ගෙවන්න තියනවද කියලා. ඊළඟ දේ තමයි මේ IHS එක කොච්චර කාලයකට වළංගු වෙනවද කියන දේ. ඇත්තටම මේකේ වළංගුභාවය තීරණය වෙන්නේ ඔයාලා කොච්චර කාලයකට වීසා ඇප්ලයි කරනවද කියන කාරණාව මත. ඒ කියන්නේ ඔයාලා වීසා ඇප්ලයි කරන අවුරුදු ගාන අනුව ඔයාලා IHS fee එක ගෙවන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයගොල්ලෝ අවුරුදු 2ක වීසා එකකට නැත්නම් පිටකොට 2 වීසා එකකට යනවා කියලා. ඉතින් එතකොට මේ වීසා එකේ අවුරුදු 2ක කාලයක් තියෙන නිසා IHS fee එකත් ඔයගලන්ට අවුරුදු 2කට ගෙවන්න සිද්ධ වෙනවා. ඔයාලා ඒක extend කරනවා නම් වීසා එක extend වෙනකොට IHS එකත් extend කරන්න ඕනේ. එහෙම නැතුනත් ඔයගලන්ට පේ කරලා තමයි ඔයාලගේ සර්විස් එක මේ ට්‍රීට්මන්ට් දේවල් ලබා ගන්න සිද්ධ වෙන්නේ. දැන් මම කියන්නම් කොච්චර මුදලක් යයිද IHS fee එක ඔයගලට ගෙවන්න. මේක ඇත්තටම මීට ටික කාලයකට කලින් ටිකක් අඩු මුදලක් විදිහට තිබ්බේ 600 ගාණක් මට මතක හැටියට පවුන් 600 ගාණක මුදල. දැන් මේ වෙනකොට අලුත් අප්ඩේට් එකත් එක්ක UK වල ගොඩක් ෆී වර්ග ඒ කියන්නේ වීසා ෆී වෙන්න පුළුවන් මේ වගේ IHS ෆී ගොඩක් දේවල් ඉතාමත් වැඩි අගයකට ඇවිල්ලා තියෙනවා. මෙතනදී ගත්තොත් එහෙම ඇඩල්ට් කෙනෙකුට අවුරුද්දක් ඔයගලගේ වීසා ෆී එකට IHS එක ගෙවනවා නම් පවුන් 1035ක මුදලක් ඔයගලන්ට ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක ලොකු මුදලක් ආසන්න වශයෙන් ලංකාවෙන් ගත්තාම ලක්ෂ 5කට ආසන්න මුදලක් වෙනවා. 5ක්ව 5කට වැඩි අගයක් වෙනවා. ඔයගලන්ට Google එකට ගිහිල්ලා මේක කන්වර්ට් කරලා බලන්න පුළුවන්. ඒ වගේම මේ ඩිස්කවුන්ට් කොටසකුත් තියෙනවා. මේ ඩිස්කවුන්ට් එක ඇත්තටම මේ හම්බ වෙන්නේ ඔයගොල්ලෝ ස්ටුඩන්ට් කෙනෙක් නම් එහෙම නැත්නම් චයිල්ඩ් කෙනෙක් නම් තමයි මේ දේවල් හම්බ වෙන්නේ. එතනදී ඔයගලන්ට මේ ඩිස්කවුන්ට් එක අඩු වෙලා පවුන් 776ක මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඉස්සර මේක 400 ගානක මුදලකට තිබුණේ. ඉතින් මේ IHS එක ගෙවන්න අවශ්‍ය කරන්නේ කොහෙන්ද කියලා ඔයගොල්ලෝ අහනවා නම් ඒක ගෙවන්න අවශ්‍ය කරන link එක මම දාලා තිනවා වීඩියෝ එකේ description එකේ. ඒක අරගෙන ඔයගලන්ට ගිහිල්ලා ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට ඒ ගැන idea එකක් බලා ගන්න ඕන නම් ඔයාලට පුළුවන් ඒක click කරලා ගිහිල්ලා එතන මොනවද තියෙන්නේ කියලා බලන්න. මම ඔයගලන්ට පොඩි demo එකක් පෙන්නන්නම් කොහොමද ඒ ටික තියෙන්නේ කියලා screen එක share කරලා. කොහොමරි මෙතනදී කතා කරන්න තියෙන්නේ ඔයාලා IHS එක ගෙවුවට පස්සේ ඔයාලගේ ඊමේල් එකට ලැබෙනවා ඒකේ රෙෆරන්ස් එක. ඉතින් මේ රෙෆරන්ස් එක තමයි ඔයාලගේ ඉදිරි වැඩ කටයුතු වලදී අවශ්‍ය වෙනකොට IHS fee එක සම්බන්ධයෙන් තොරතුරු අහනකොට ඉදිරිපත් කරන්න ලබා දෙන්න තියෙන්නේ. ඉතින් ඒවා ඔයගොල්ලෝ පරිස්සම් කරලා තියාගන්න. ඉතින් ඔයගොල්ලෝ ඇත්තටම මේ IHS එක ගෙවන්න අවශ්‍ය නම් මෙන්න මේ page එකට තමයි එන්න ඕනේ. මෙතනදී ඔයගොල්ලන්ට පේනවා pay for UK healthcare as part of immigration application කියලා සඳහන් කරලා මේකේ පල්ලෙහා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා pay the healthcare surcharge කියලා සඳහන් කරලා. ඉතින් මෙතනදී මෙහෙම පල්ලෙහාට එනකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් pay now කියලා කහපාට බටන් එකක් තියෙනවා. ළඟට ගියාම මේක කොළ පාට වෙනවා. ඔයගොල්ලෝ මේක click කරන්න ඕනේ. ඒක click කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයගලන්ට page එක ඉස්සරහට එනවා. මෙතනදී check if you need to pay toward your healthcare in the UK කියලා තියෙනවා. කියන ඔයගොල්ලෝ UK වලදී මේක ඔයාලට ගෙවන්න වෙනවද නැද්ද කියලා දේවල් තියෙනවා. මම කලින් කිව්වා වගේ. ඉතින් ඒක ඔයගලන්ට eligibility බලා ගන්න පුළුවන්. register වෙන්න ගියාට පස්සේ ඔයාලගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒ ප්‍රශ්න අනුව ඔයගොල්ලෝ උත්තර දෙනකොට ගෙවන්න ඕනද නැද්ද කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඔයගලන්ට අවශ්‍ය වෙන දේවල් ගත්තොත් එමේ ඊමේල් ඇඩ්‍රස් එකක් ඕනේ. වැලිඩ් ඊමේල් ඇඩ්‍රස් එකක් ඔයගොල්ලෝ භාවිතා කරන එකකට මෙතන යූස් කරන්න. ඊට පස්සේ પાස්පෝර්ට් එක, ඔයගොල්ලගේ travel document, ඒ දේවල් biometric resident card, ඒ කියන්නේ BRP එක ඒක අවුරුදු UK වල ඉඳලා apply කරනවා නම් එයාලගේ BRP එක අවශ්‍ය වෙනවා. ඒ වගේම your payment card, ඒ කියන්නේ ඔයාලා card එකෙන් ගෙවනවනේ. ඒතකොට ඒ card එක අවශ්‍ය වෙනවා. ඒ ටික තමයි ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ. මෙතන option දෙකක් තියෙනවා. එකක් sign in සහ අනිත් එක register. register කියන්නේ ඔයාලට account එකක් නැතිනම් අලුතෙන් register වෙන්න. sign in කියන්නේ ඔයාලට account එකක් තියෙන කලින් හදපු කෙනෙක් නම් ඒකෙන් sign in වෙන්න පුළුවන්. ඉතින් register වලට ගියාට පස්සේ අර මම කලින් කිව්වා වගේ ප්‍රශ්න ටිකට උත්තර දීලා ඔයාලන්ට payment ටිකක් කරගෙන යන්න තියෙනවා. අවසානට ඔයාලගේ email එකට reference number එක ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇත්තටම ඔයාලට මේ IHS එක සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්න තියෙන්නේ. ඉතින් ගොඩක් අයට හිසරදයක් වෙලා තිබ්බ කාරණාවක් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් ඔය කියන්නේ ඔයගොල්ලන්ට health surcharge එක අනිවාර්යෙන් ගෙවන්න තියෙනවා. ලංකාවේ ඉඳලා යන කෙනෙක් නම් අර NHS එකට join වෙන health care sector එකේ කෙනෙක් නෙමෙයි නම්. ඉතින් ඒක nurse කෙනෙක් වෙන්න පුළුවන්. කොයි විදිහට හරි කමන්නේ. ඔයගොල්ලෝ NHS එකට join වෙනකොට ඔයාලට health surcharge එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒක ඔයගොල්ලන්ට ලොකු අවස්ථාවක් වෙනවා. කොහොමරි අදට එහෙනම් වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. SLDUK channel එකත් එක්ක එකතුලා හිටියට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඔය පණිඩෙත් එක්කම අදට වීඩියෝ එකෙන් සමුගන්නවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.